විශේෂ විස්තරය කුඹරක් වැපරීමට පෙර මනාකොට නිරා සකස් කර ගත යුතුය කුමරෙහි වැට බැන්ත යුතුය කුමර කෙටිය යුතුය මඩ කරගත යුතුය පෝරු ගෑම කළ යුතුය ඉන් පසුය බිත්තර වී වැපෙරීම පිණිස මනාව කුඹුර සකස් වන්නේ නිවසත් සාදාගැනීමට පවා පළමුුව භූමිය පිරිසිඳු කළගත යුතුය දෙවනුව කානුකපා අත්්‍යවාරම සකසාගත යුතුය. එසේ මනාව සකස්කරගත් අත්තිවාරම මතය තම නිවස ගොඩ නගන්නේ. හි සත සතිපට්ඨානය නම්වූ කුසල ධර්මයන්ද එසේමය සත්‍ර සතිපට්ටානය තුළින් මහානිය වූ ලෝකෝත්තර ගුණ ධර්ම තම සන්තානයේ උපදවා ගැනීමට නම් පළමුකොට තමන්ගේ මුළු ජීවිතයම ඊට ගැලපෙන පරිදි සකස් කරගත යුතුය එහිමූලික පදනම ශ්‍රද්ධාව හා සීලයයි. පින්වත් මහානාමයෙන් තෙරුවන් සරණ ගිය සැදහැවත්ග හිශ්‍රාව කියායයි යම් කෙනෙකුට කියන්නේ කවර අර්ථයකින්ද මහානාමයනි හෙතම තතාගතයන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය මුළු හදින්ම පිළිගනි ඔහු නොයෙක් අයුරෙන් සම්බුදු ගුණ හඳුනාගනි ඒම සේල් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ මායා මෝහු ජාලල් ස්වයම්භූඥාණයෙන් සිින්ත දමා රාගනතුවේශ මෝහාදී සියලු කලෙසුන්ගෙන් මුළුමනින් මැමිදුන සේක අරහ උන්වහන්සේ ගුරු උපදේශ රහිතව ස්වකී අවබෝධ ඥානයෙන් හා, වීරෙන්යුතුව සියල්ල ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කලසේක සම්මා සම්බුද්ධ. උන්වහන්සේ ඉතාම පිවිතුරු සීලයකින්යුතුව හා සමාධියකින්යුතුව ානකම දුරු කොට විද්‍යාව පහළ කරගත්සේක වි්්‍යාචරණ සම්පන්න. උන්වහන්සේ පැහැදිලිවම විමුක්තිය උදසාාව හෙස් මහන්සි වී ඒවමුක්තිය සාක්ෂාත් කල සේක සුගත උන්වහන්සේ මෙලොව පමණක් නොව අපායේද දි්‍යලෝකයේද, බ්‍රක්්ම ලෝකයේද, මුළුමහත් විශ්වයේම සියලු රහත් සොයා ගත්සේක ලෝක විදු විමුක්තිය සලසා ගැනීමට පින් තිබෙන පෝනෑම මිනිසකුට හෝ දෙවියකුට හෝ බ්‍රහ්මයකුට හෝ ඒ මාර්ගය පෙන්වාදී ඔහුට විමුක්තිය සලසාදීමට අතිශයින්ම දක්ෂ වනසේක අනුත්තර පුරිස දම්ම සාරතී උන්වහන්සේ දෙවියන්ගේ මිනිසුන්ගේ එකමහා උත්තම ආදරණීය ගුරුුවරණයානන් වනසේක සත්තා දේව මනුස්සානම් උන්වහන්සේ මහත් කැපවීමකින් යුතුව අවබෝධ කළධර්මය සඟවා නොගෙන සතුටින් බෙදා දුන්සේක බුද්ධ එකම එක මනුෂ්‍යරත්නය තුළ සා ආ්ශර්යවත් ගුණ සමූහයක් ඇතිකර ගැනීමේ භාග්‍යවන්තයා උන්වහන්සේ පමණක් වෙනසේක භගවා පින්වත් මහානාමය තෙරුවන් සරණ ගිය යම් කෙනෙක් මෙන්න මේ ආකාරයට සම්බුදුගුණ හඳුනාගනිද්ද එවනාහි ඔහුගේ සැබෑම ශ්‍රද්ධාව වේ මහානාම සුත්්ත සයුක්ත නිකාය සතාගත ශ්‍රාවකයා ඇතිකර ගන්නා සිල්වත් බව හුදෙක් වාද විවාද පිණිස හෝ තමා උසස් කර ගැනීමට හෝ අනුන් පහත්කුට සැලකීම හෝ පිණිස නොවේ පිනෙහි සැපවිපාකයත් පවිහිදුක සහිත ආධ හිනවයක්ත් තේරුම්ගෙන ඉතා අවං කලෙස ජීවිතය සකස් කර ගැනීමකි. බුදුරජාණන් වහන්සේම ඉතා පැහැදිල්ලෙස මෙසේ පෙන්වාදෙන සේක. පින්වන්ත රජතුමනි මේ සද්ධර්මය අවබෝධ කළ යුතු තැනැත්තා මනාව කර්ුණු තේරුම්ගෙන සීලවන්තයෙක් වෙන්නේ කෙසේද. පින්වත් මහ රජතුමනි හෙතෙම මනුෂ්‍යවර්ගයා ඇතුළු සීලු සත්වයන්ගේ ජීවිතවලට හානි නොකරයි. මනුෂ්‍ය කලලේසිට සියලු සත්ත්වයන්ගේ ජීවිතවලට හානි කිරීමෙන් වෙන් වීසිටින්නෙක් වේ මනුෂ්‍යයන් ඇතුළු සියලු සතුන්ට හිංසා කිරීම පිණිස කිසි දඩු මුගුරක් හෝ අතටනොගනී මනුෂ්‍යයන් ඇතුළු සියලු සතුන්ට හානි කිරීම පිණිසහෝ කිසිදු ආයුදයක් අතටනොගනේ හෙතෙම මනුෂ්‍ය වර්ගයා ඇතුළු සකල සත්වයන් හට ඉන්සාකිරීමෙන් තමාගේ මනුෂ්‍ය ජීවිතය පහත්තත්ත්වයට ඇත දමන්නට ලැජ්ජාවේ හේ මනුෂ්‍ය වර්ග්‍යයා ඇතුළු සකල විධ ප්‍රාණීන් කෙරෙහහි හිතවත්ව අනුකම්පා සහගතව වාසය කරයි මේ ඔහුගේ උතුම් සිල්වත් බවකි හෙතම, මන්ට නොදුන්දේ ගැනීමේ සිරිත අත හැරදමයි තමාර නොදුන්දේ ගැනීමෙන් වැලක සිටින්නේ වෙයි තමාර දෙන ලදදේ පමණක් ගනිී තමක් දෙන ලදදේ ගැනීම ගැන සතුටුවේ සොරසිතිින් තොරවවා සේකරමින් පිරිසිඳු ජීවිතයාග්‍යවයි මේද ඔහුගේ උතුම් සිල්වත් බවකි හෙතෙම ලා චාරජීවිතය අත්හර දමයි චරිතය දූෂණය කරන ගනී පිරිසුඳ චරිතයකෙන් යුතුවාසය කරයි මේද ඔහුගේ උතුම් සිල්වත් බවකි හෙතම බොරුවෙන් අනුන් රැවටීම අත්හැර දමයි බොරුවෙන් අනුන් රැවටීමෙන් වැලකී සිටින්නේෙක්වෙයි ඔහු සත්‍ය වචන කතා කරන්නකි නිතරම ඇත්තම ගලපා කතා කරන්නකි ඇදෙහිය හැකි වචන පිළිගත හැකි වචන කතා කරන්නකි හකිසි කරුණකින් ලෝකයා රවටා මුලානොකරයි මේද ඔහුගේ උතුම් සිල්වත් බවකි හෙතම කේලාම් කීමේ පුරුද්ධ අතහැර දමයි කේලාම්කීමෙන් වැලකී සිටින් නෙක්වෙයි මෙතන කියනදේ අසාගෙන ගොස් වෙන තැනක කියමින් මෙතනින් එතනත් බිඳුුවයිද එබඳ කේලම් නොකියයි එතන කියනදේ අසාගෙන ඇවිදින් මෙතන කියමින් එතනින් මෙතනත් බිඳුවයිද එබඳ කේලම් නොකියයි. අර්බුද කල කෝලාහාල ඇතිමන දේ නොකියයි එහෙයින්ම හෙතම, බින්නවීගිය උදවිය සමගි කරයි සමාධානය ඇතිකරවයි සමගිය සමාධානය ඇති වනදීම කියයි සමගිව වාසය කිරීමට ආශා කරයි සමගිව වාසේහිම ඇලි සිටිය සමගියෙන්ම සතුටුවෙයි සමගිය සාමධානය ඇති වන හොඳ වචනම කියයි මේද ඔහුගේ උතුම් සිල්වත් බවකි වූ විට හේ කෙලිසෙල්ලමට හෝ නපොරු වචන කුණුහරප වශයෙන් හඳුන් වන ගොරෝස් වචනකීම අත් හැර දමයි. සිත් මහත්වේදනාවට පත්වන එබඳ වචනකීමෙන් වැලකී සිටින්නෙක්වෙයි. නුවනැත්තන්ගේ දෝෂයට ලක් නොවන යහපත් වචන කියයි. අසා සිටින විට සිතට සැප ඇති වන වචන කියයි. අසා සිටිනවිට, සිතේ ශාන්තභාවය උපදින වචන කියයි සිත ඇදී අනවචන කියයි ලාමක බොළඳ වචන නොකියයි බොහෝ දෙනා කැමැති වන බොහෝ දෙනාට ප්‍රියමනාපූ වචන කියයි එබදු දේකීමද ඔහුගේ උතුම් සිල්වත් බවයි අර්ථයෙන් තොර දේශපාලන කතා නළු නිලිකතා ක්‍රිකට්වැනි ක්‍රීට්ා ගැන කතා අනුන්ගේ ඇද පළදු ගැන කතා හොල්මංකතා ආදීතතිෙස් කතාවෙන් වැනි හිස් ඌලාමකදේ කතාකිරීම අත්හැර දමයි ආර්ථයෙන්තුොර හිස්කතාවෙන් වැල කීසිටින්නේවෙයි සුදුසුකාලයෙහි සුදුසුදේ කතා කරයි සත්‍යදේ අර්ථවද්දේ කතා කරයි ජීවිතය අවබෝධය කරාගෙන යන සාරවද්දේ කතා කරයි ජීවිතය සංවඩකර ගැනීමට උපකාරී වනදේ කතා කරයි. හදවත්වල තැන්පත් කරගත යුතු වටිනා උතුම් දේ කතා කරයි. කතාවේ ප්‍රමාණය දැනගෙනම කතා කරයි. මෙලොව හා පරලව යන දෙලොව ජීවිතයටම හිත සුව පිණිස පවතින දේ පමණක් කතා කරයි. මෙයද ඔහුගේ උතුම් සිිල්වත් භවකි. තමාගේ ජීවිතයට මෙන්ම අනුන්ගේ ජීවිතයට ද අහිත කරලෙස බලපාන තමාගේ ජීවිතයට හිද්දකර ඇය සිතා සිටින නමුත් අනුන්ගේ ජීවිත වලට අහිතකරලෙස බලපාන විශේෂයෙන් මත්තැන් හෝ මද්‍රාව වෙළදාාම මනුෂ්‍ය ඝාතනයට හෝ සත්ව ඝාතනයට හේතුවන බයානක අවිආයිඩ වළදාම ස් පිණිස සතුන් වෙළදාම වස විසවෙළදාම මෙහෙ කාරකමට මනුෂ්‍යයම්ම වෙළදාම තරාදෙන් හොරට කිරාවෙළදාම හොරට මිනුම් මැනවෙළදාම හොරට ගණු දෙනු කිෙරීම බොරු ගණන්දමා ලාබලැබීම වටිනාකමෙන් අඩු බාලබඩු බොරුවෙන් වැඩි මිලටවිකිනීම අල්ලස් ගැනීම අනුන්ගේ නම් යොදා ලාබය තමන්ට හරවා ගැනීම. අනුන් බියවද්දා කප්පම් ගැනීම ආදී නොයෙක් විද වූ මිත්‍යාජී විකාවෙන් වෙන්වී තමාගෙවන පිරිසිදු ජීවිතය ගැන සිතන විට තමාටම සත්තුට උපදවන පිළිවෙලේජී විත්‍යග්‍ය වන්නේ වෙයි. මේද ඔහුගේ උතුම් සිල්වත් බවකි. හෙතෙම, මදයට හා ප්‍රමාදයට පත්වන මත්තැන් පානයෙන් හා මද්‍ර්‍යභාවිතයෙන් මුළුමනින්ම වෙන්වීවාසය කරන්නේ වෙයි. පින්වත් රජතුමනි මෙසේ සිල්වත්ව කල්ගවන තතාගත ශ්‍රාවකයා තමන්ගේ සංවරශේලී ශාන්ත ජීවිතේදස බලා මෙලවහා පරලවට අහිත කර ලෙස බලපාන කිසිදුු වීට පත්වීමක් නොමැති බව හොදාකාරවම දකි. පින්වත් රජතුමනි ඔහු වනාහි සතුරන් පරදවාලූ ඔටුුණු පලන් රජෙක් වගේ සතුරන්ගෙන් ඇතිවන කිසිදුු බීතියක් ඔටුනු පැලදීමෙන් ස්ථාවරභාවයට පත් රජුට නැත අන්න ඒ වගේ පින්වත් මහ රජතුමනි සිල්වල් ජීවිතයක් ඇති තතාගත ශ්‍රාවකයා තමාගේ ශාන්ත ජීවිතය දෙස බලා කිසිදු බියට පත්වීමක් නොමැති බව හොදාාකාරවම දකි. තමාගේ වරදිින් තමාට දොස් නොනගන උත්තම සත්පුර්ෂි ජීවිතයක් තමාට හිමිවීම ගැන තමාතුළම මහත් වූ ප්‍රීතිසුම්නසක් හටගනී පින්වත් මහරජතුමනී ඔය ආකාරයේනේ තතාගත ශ්‍රාවකයා සිල්වතෙක් වන්නේ සාමන්්‍ය පලසුත්ත දීග නිකායෝ. මේ ආකාරයට කුඩාවර දෙෙහි පවාබිය දකිමේෙන්. සිල්වත්වවාසය කළ යුතුය. ඉන් පසු ඔහු තව දුරටත් සද්ධර්මය තුළ මෙසේ හික්මිය යුතුය ඒ මෙසේය. පින් වත්බ්‍රාක්්මණය මෙසේ සිල්වත් වූ තතාගත ශ්‍රාවකයාහට, තතාගතයන් වහන්සේ තව දුරටත් හික්මෙන අයුරු මෙසේ කියා දෙති. පින් මත්භික්ෂුව මෙහි එන්න දැනිතින් ඔබ ඉතාම සැලකිල්ලෙන් ඇස, කන, නාසය, දිව, කාය සිත යන ඉඳරන් රැකගත යුතුය ඇසින් රූපයක් දකින විට ඇස අසංවරවීමෙන් අනව බෝධයෙන් ඇතිවන රාගයක් හෝ දොම්නසක් හෝ හට ගැනීමට ඉඩ දෙන්න එපා ලාමක අකුසල ධර්මයන් හට ගැනීමට ඉඩ දෙන්න එපා ඇස සංවරවීම පිණිස පිළිපදින්න ඇස සංවර කරගන්න කණ නාසය දිවකයසිතින් යමක්සිතා අනව බෝධය නිසාම ඇතිවන රාගයක් හෝ දොම්නසක් හෝ ගැනීමට ඉඩ දෙන්න එපා ලාමක අකුස්සල ධර්මයන් හට ගැනීමට ඉඩ දෙන්න එපා සිත හොඳින් රැකගන්න සිතසංවර කරගන්න ඉතින් පින්වත් බ්‍රාක්්මණ මේ ආකාරයෙන් තතාගත ශ්‍රාවකයා ඉන්ද්‍රයන් රැකගන්නේ ඊට පොසු තතාගතයන් වහන්සේ ඔහුට තවදුරට අහික් මෙන්නට මෙසේ උපදෙස් දෙති අභික්ෂුව මෙහි එන්න දැන් ඉතින් ඔබ ආර ආහාරයෙහිද මුලා නොවියයුතුය. ආහාර පවා වැලඳී යුත්තේ කෙලෙස් සට නොගන්නා පරිදිය එසේනම් ඔබ මෙසේ නුවනින් සලකාගෙන ආහාරගන්න. මේ ආහාර වලදන්නේ ජවය ඇතිකර ගැනීමට නොවී නිරෝගී කමින්මත් හිම පිණිස නොවේ සිරුරෙහි අඩුතැන් පුරවාගෙන ප්‍රශ්ණිබත්වීම පිණිස නොවේ සිරුර සරසා ගැනීම පිණිස නොවේ මේ ශරීරය නිරුපද්‍රිතව පවත්වාගන්නටය ශාරීරයක විහෙස සංසිදුවාලන්නටය කමාගත කරන පාරිශුද්ධ ජීවිතයට අනුගග්‍රහ කරගන්නටය ආහාර නොලැබීමෙන් හටගෙන් තිබන පීඩා දුරු කරගන්නටය ආහාර නොලැබීමෙන් හටගන්නට ඉඩ තිබූ පීඩාදුරු කරගන්නටය තමාගේ ජීවිත යාත්‍රාව වරදිින් තොරව පහසුවෙන් පවත්වාගන්නටය පින් වත්බ්‍රාග්මණය මෙලෙසට තතාගත ත්‍රාවකයා ආහාරයෙන් පවා කෙලෙස් මතුවන්නට ඉඩ නොදී ධර්මයේ හැසරීමට මහත්වහෙසක් ගනිී තතාගතයන් වහන්සේ ඔහුට තවදුරටත් හික්මෙනු පිණිස මෙසේ උපදෙස් දෙති. පින්වාත්භික්ෂුව මෙහි එන්න දැන් ඉතින් ඔබ නින්ද පවාපාලය කරගන්නට පුරුදුුවන්න ඕනෙ අලසව සිසිින්නට හොඳනෑ වීර පවත්වාගන්නට ඕන දැන් ඔබ අවල් කාලය මුළුල් ලේම හිඳන ඉරියව්වෙන්ද සක්මන් ඉරියව්වෙන්ද හිතට කාමච්චන්ද ව්‍යාපාද තීනමිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්චා යන පංචනී වරණයන් ඇතුළු වන්නට නොදී සතර සතිපට්ඨා න එහෙම සිත පිහිටුවා ගනිමින් වශ්‍රයක් සෝදා පිරිසුදු කරන්නාසේ කෝවෙහි දමා පදම් කරමින් රත්්‍රන් පිරිසුදු කරන්නාසේ සිත පිරිසුඳු කරගන්නට ඕනෑ. ඉතින් රාත්‍රීකාලය පැමිණි විට මැදියම් රෑහිදී පමණක් සිහිනුවනින් යුතුව සැත පෙන්නට ඕනෑ. ඒ මෙසේය. ඔබ මධ්‍යම රාත්‍රියෙහි දකුණු පැත්තට හාන්සිවී දකුණු පයමත වම්පය තබා ගනිමින්. මනා සිහිනුවනින් යුතුව අසවල් වේලාවට අවදි වෙමී රයේ සිතටගෙන සිංහයකුගේ අලවී සිටීමමෙන් සිංහසහිාවෙන් සත පෙන්න යලි පාந்தරින් අවදිව දවල් පරිද්දෙන් ම හිදීමෙන්ද සක්මනෙන්ද සතරසතිපට්ටාන ධර්මයන් වඩමින් පංචනීවර්ණයන්ගේ සිත පිරිසිදු කරගන්න ගණක මොගගල්ලාන සුත්ත මජ්ජමනිකායු වත් මහනෙන නිතර කරුණු තුනක් පුරුදුකරන භික්ෂුව මේ ජීවිතයේදීම මහත් වූ සතුටින් සොම් නැසකින්වාසය කරයි. කෙලසුන් මුලිනුපපුටා දැමීමේ හැකියාව ඔහු තුළ ඇතිවේ. ඒ කරුණු තුනකුමක් ද. එක ඉන්ද්‍රියන් මනාකොට රැක ගැනීමය දෙක නුවනින් සලකා ආහාර ගැනීමය, තුන නින්දට ඉඩනොදී වීරෙන්යුක්ත භාවනා කිරීමය රතුූපමසුත්ත සංයුක්ත නිකාය. මේ ආකාරණී සද්ධර්මය අවබෝධ කරගණු කැමති තතාගත ශ්‍රාවකයා මූලික පදනම සකස් කරගත යුත්තේ කලින් සඳහන් කළ තත්ත්වයට ජීවිතයේ ගොඩනගා ගැනීම පිණිස මහෝපකාරීවන වත් කරුණු කිහිපයක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේ පෙන්වා වදාළ සේක. පින්වත් මහනෙන මේ සද්ධර්මය ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කර ගැනීම පිණිස මේ කරුණු සතරද නිරතුරුව සේවනය කළ යුතුය බහුල් වශයෙන් සේවනය කළ යුතුය එක සබ්පුොරිස සන්සේවෝ ම මතය මතුකුර දක්වමින් සද්ධර්මය අවුල් නොකරන. ධර්මයට විනයට අනුව ශ්‍රී සද්ධර්මය පැහැදිලි ලෙස පෙන්වා දෙෙන. තතාගත බුද්ධ වචනය කෙරෙහි මහත් ගෞරව ඇති. කල්්‍යාන මිත්‍ර සත්පුරෂයන් ආශ්්‍රය කළ යුතුය. දෙක සද්ධම්ම සවන. ඒ උතුමන් වෙතින් සද්ධර්මයේ, අර්ථාව බෝධ කරගත හැකි මනා විස්තරයකීන් යුතුව ශ්‍රීමත් බුද්ධ වචනය අසාදරාගනිී යෝ නිසෝ මනසිකාරෝ ඒ අසා දැනගත් සද්ධර්මය කතාගතයන් වහන්සේ පෙන්වා වදාළ ක්‍රමයට අවබෝධය ඇතිකරවන පිළිවලින් නුවනින් සිහිකරයි. අතර දම්මානු දම්ම පටිපදා උත්සාහයෙන් හා නුවනි නයුතුව සද්ධර්මය ජීවිතයට සම්බන්ධ කර ගනිී. පලසුත්ත සංයුක්ත නිකාය. මෙසී ශ්‍රාවකයාට සද්ධර්මය අසන්නට ලැබී. එය අවබෝධය ඇතිවන පිළිවලට නුවනින් සැලකීම නිසා සම්මාදිට්්‍යිය නම් වූ පැහැදිලි ලෙස සද්ධර්මය තේරුන් ගත් බව ඇතිවී. දැන් නිතින්, මේ සම්මාධිට්්‍යියද සතර සතිපට්ඨාන ධර්මයන් වඩා ගැනිමින් විමුක්තිය පිණිස සිතසකස් වනතෙක් දියුණු කරගත යුතුය. ඒ පිළිබඳව රමණීය ධර්ම සංවාදයක් රහතන් වහන්සේලා දෙනමක් තුළ මෙසේ ඇතිවිය. ප්‍රිය ආයුෂිමතුන මෙසේ සත්්ධර්ම ශ්‍රවනයෙන් හා යෝනිසෝ මනසිකාරයෙන් ඇතිකරගත් සම්මාදිිට්ටියට සිත දියුණුකොට විමුක්තිය ලබාගන්නාතෙක් අවබෝධක් ඥානය දියුණුකොට විමුක්තිය ලබාගන්නාතෙක් කුමල කාරණයෙන් අනුග්‍රහලැබිය යුතු ද ප්‍රියයායුෂ්මතුනි එසේ ඇතිකරගත් සම්මාදිිට්ටියට සිත දියුණුකොට විමුක්තිය ලබාගන්නාතෙක්ම අවබෝධක් ඥානයේ දියුණුකොට විමුක්තිය ලබා ගන්නාතෙක්ම කරුණු පහකින් අනුග්‍රහ ලැබිය යුතුය ඒ මෙසේය එක සීලානු ගහිතා සිල්වත්වීමෙන් අනුග්‍රහලැබිය යුතුය දෙක සුතානු ගහිතා යළි ගලිත් සද්ධර්මයට සබන්ධමින් වර්තමානයේනම් විශේෂයෙන් සූත්‍ර පිටකේට අයත් සද්ධර්ම දේශනා ගේ අවබෝධය පිණිස ශ්‍රද්ධාවෙන් යුක්තව හදාරමින් සද්ධර්මය පිළිබඳ දැනුම නිතර ප්‍රබෝධජනක කරගත යුතුය තුන සාකච්චානු ගහිතා ධර්මානු දම්ම ප්‍රතිපදාවය යෙදෙමින් නිවන් අවබෝධය පිණිස පවතින ආකාරයට සද්ධර්මය ජීවිතයට සම්බන්ධ කර ගැනීමේදී ොවැට හෙන ධර්මකරුණු අවබෝධ කරගැනීමහිලා ප්‍රමාද වන ධර්මකරුණු යාල අයත් සාකච්ඡා කර පැහැදිලි කරගත යුතුය හතර සමතානු ගහිතා සිත සංසිදුවාලමින් සමාධිය දියුණු කරගත යුතුය පහ විපස්සානු ගහිතා අවබෝධ ඥඥානය දියුණු වන පරිදි බුද්ධ වචනයෙන් පෙන්වාදෙන ආකාරයට දර්ශනාව වැඩිය යුතුය. මහාවේදල්ල සුත්ත මජ්ජම නිකාය. ඒ අමානිවන්සුව ඉතා ඉක්මණින් අවබෝධ කරනු කැමති නොවනැති පින්වතුන්ගේ අවබෝධය උදසාකරන ලදී. සතිපට්ඨාන සද්ධර්ම දේශනාවේ මාතෘකාවිස්තරය මෙතකින් අවසන් වේ.